विपातक महत දැන් පාලනය කරන්නේ 2019 ඉඳන් 2024 වෙනකම් දැන් පාලනය කරන්නේ වෙන්දේසින් කියන එක මතක තියාගන්න දැන් වෙන්දේසින් පාලනය කරන්නේ මේ වෙන්දේසි අනුන් තමයි ජයගන්නේ මම කතා කරේ හිට්ලර්ුයි චාලි චැප්ලින්ුයි කියන ඒතොර හිට්ලර්ුයි චාලි චැප්ලින්ුයි කියන චරිත දෙක ඔබතුමා නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයට සමාන කරා කියලා හිතනවනම් සමා වෙන්න මම එහෙම කිව්වේ නැහැ පොලිස් කොමිසම් එම දැන් තිබිලා වැඩක් නැහැ ඒකාධිපති පාරන පාර කපලා ඉවරයි संस्कृति ඉතාමත්ම හොඳින් මේ ආණ්ඩු විසින් ක්‍රියාත්මක වෙන අපේ ඇස්පනා අපිට පේනවා. දැන් නොයෙකුත් වෙලාවලදී මිල අඩු කරනවා අඩු කරනවා අඩු කරනවා කියලා කියවේ අඩු වෙච්ච දෙයක් බඩු නෑ පාරේ තොටේ කඩේ ගන්න. කරු කතානායකතුමනේ තවත් වෙනක කිව්වා මගේ කටවචනේ තමයි සර්කියුලර් එක කියලා. දැන් අන්න එතන තමයි මම බය වුණේ. කටවචනේ සර්කියුලර් එක කියලා අම්පාරේ ගිහිල්ලා කිව්වම නමක් කිව්ව පළියට එහෙම හරි නෑ කියලා ත්‍රස්තවාදීයෙක්ගේ නම ප්‍රකාශ කරලා බල්ලෙක් වගේ අදන් එනවායි කිව්වම බුදු අම්මෝ මාර ලෙඩක් ගරු කතානායකතුමනි රංජන් රාමනායකට කරපු දේ ගැන මම තාමත්ම කනගාටුයි මේ ආණ්ඩුව බලයට එනකොට කතා කරේ පාස්කෝ ප්‍රහාරයේ මිනිසුන්ව අල්ලනවා කියලා අද ලංකාදීපේ ආයත් පාර පොල්ලකුරේ තියෙනවා තඹ ෆැක්ටරියේ හිටපු 10 දෙනාම නිදාස් කරා කියලා අතන හිටපු විමල් නිර්වංශ කිව්වා බෝම්බ හැදුවේ ඒ තඹ වලින් කිව්වා ආණ්ඩුව තමයි සෙට් කරේ කිව්වා ටෙලිකොම් එකේ සභාපතිනිය මෛත්‍රීපාල සිසුන මහත්තයාගේ මල්ලිවයි අපේ නන්දදා පට්ට ගැව්වා දැන් එළියේ ගරු කතානායකතුමනි මම අද ඉඳන් රංජන් රාමනායක සාධාරණයක් වෙනකන් මේ පාර්ලිමේන්තුව තුල තමන්ගේ පෞලේ බලය පෙන්වන්න කුරාන් සාටකේ දානවා වගේ නෙමෙයි අද ඉඳන් මං කළු සාටකයක් මගේ ජීවිතේ පාර්ලිමේන්තු කාලේ රංජන් රාමනායක සාධාරණයක් වෙනකන් මං අද පළ දිනවා කියන එක ඔබතුමාට මේ අවස්ථාවේදී කියනවා. ගරු ඔය වගේ ලපයි සිපයි කෑ ගහන එක ගැන ගරු කතානායකතුමනි දැන් ඔය වගේ ලපයි කෑ ගහන එක ගැන අපි ආඩම්බර වෙන්නේ නැහැ කලබල වෙන්නේ නැහැ. හැබැයි මම පුංචි මතක් කිරීමක් කරනවා. කවුද රංජන් රාමනායකගේ හිරේ කියන වැඩියම කෑ ගහන්නේ? ඊයේ කෑ ගහපු මිනිහව දැක්කා අපි. ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ මොකටද ප්‍රසිද්ධම කියලා මුළු ලංකාවම දන්නවා. ගරු කතානායකතුමනි මම පුංචි ඔබේ අදහසක් ඔබේ අවධානය ගෙනියනවා. 1889 සුපිරි චරිත දෙකක් ඉපදුනා. මේ දෙන්නම එක වගේ. කවුද දෙන්න? හිට්ලර්යි චාලි චැප්ලින්යි. හිට්ලර්ටත් තිබුණා උඩු රැවුලක්. චාලි චැප්ලින්ටත් තිබ්බා උඩු රැවුලක්. දෙන්නම ඉපදුනේ කවුරුද්දේ? හැබැයි චරිත දෙක. හිට්ලර් ගරු කතානායකතුමනි මුළු ලෝකෙම ඇඬෙව්වා. චාලි චැප්ලින් ගරු කතානායකතුමනි මුළු ලෝකෙම හිනස්සෙව්වා. දැන් අපිට මේ බඩු දෙකම තියෙනවා ලංකාවේ. මේ බඩු දෙකම ඉන්නවා ලංකාවේ. දැන් බය වෙන එක අහන්න දෙයක්ද ගරු කතානායකතුමනි? අපේ ලංකාවේ මිනිසුන්ට මේ කැසට් ගහන එක මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ. ගැසට් වගේ නේ කැසට් ගන්න ඇන්ටන් ජෝන්ස් කෙත් සින්දුවක් තිබුණා. බොදුමාන මතක ඇරි. ඒ සින්දුවේ නම තියෙන්නේ ආසයි බයයි සයුර බලා කියලා. බොදුමාන හොඳට මතක ඇති. ඒ සින්දුවේ හොඳ කෑල්ලක් දිනවා. වෙසක් සඳ නැගෙද්දි මලකඳන් පාවෙද්දි නෑද හිතවතුන් වැළපුණා. හඳසෝකෙන් ලත වෙද්දි net කඳුලෙන් බර වෙද්දි මලමිනි ගොඩට ගෙන එනවා. අපේ මිනිස්සු මොකද්ද මේ කැසට් එකේ මොකද්ද තිබ්බ සින්දුවේ අදහසවත් දන්නේ නැහැ. වන් මෝ කියලා කෑ ගැහුවයි කිව්වා. දැන් මේ මන්ත්‍රීවරුත් හොඳයි. වන් මෝ. ගෝඨාභය මහත්තයා කැසට් එකක් ගම වන් මෝ. අයි තේරෙන්නේ නැහැ මේ කෑ ගැහුව පිටිපස්සින. ඒ වන් මෝ.
ගාපු කැසට් එක මොකද්ද කියලා දන්නේ නැහැ. මිනිහා මරපන් කිව්වත් වන්මෝ කියන. ගරු කතානායකතුමනි, නෑ බබාලා අපි නෙමෙයි. අපේ ගරු කතානායකතුමනි, මම ඔබතුමාට තව එකක් මතක් කරන්න කැමතියි. මේ හඳට 1969 හඳට ඇපොලෝ 11 ගියපු වෙලාවේ හඳේ අවසානයේ දැම්මේ සමරු ඵලකයේ ගැහුවේ We came in peace for all mankind කියලා. අපි ආවේ සාමය වෙනුවෙන් මුළු ලෝකෙටම කියලා. නොවැම්බර් 16 වෙනිදාත් ලංකාවේ මිනිස්සු 69 ලක්ෂේ ප්‍රාර්ථනා කරේ හිම තමයි. හැබැයි බඩු එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. ඇත්ත කතා කරපු මිනිහෙක්, කෙලින් කතා කරපු මිනිහෙක් අවුරුදු 4කට සුපිරි ගෙදරට අරින්නේ මේ පාර්ලිමේන්තුව මෙතන ඉඳන් දෙවනත් කිරීමේ වරදට. මේ පාර්ලිමේන්තුව තුල සත්‍ය කතා කිරීමේ වරදට. ගරු කතානායකතුමනි, මේ සාටකේ අඳින්නේ ගරු කතානායකතුමනි, මේ සාටකේ අඳින්නේ කුරහන් තමන්ගේ පවුල පෙන්වන්න නෙමෙයි, අඳුර මේ අඳුර මැදින් ගෙඩියනවා. ගරු කතානායකතුමනි, මෙතුමා පාර්ලිමේන්තුව නොමග යනවා. මෙතුමා කියනවා අතිගරු ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව තමයි මේ රංජන රාමනායක හිරේට යවන්නේ කියලා. ඕක ඕක යවන්නේ ශේෂ්ඨාධිකරණේ. ඔබතුමා නොමග යවන්නේ පාර්ලිමේන්තුවේ ජනතාවයි. ඔබතුමාලා කළු කළු කාටගේ ගරු ආදරේ පොයින්ට් එක නෑනේ. කොහොම මිස්ටර් ඉමන්ත. ගරු කතානායකතුමනි, මං කිව්වේ මේක තමයි අඳුර. මම මෙතුමාට ගරු කරනවා. ගොඩාම්ම ජේස් එක. හැබැයි මම කිසිම විනිසුරුවෙක්ගේ නමක් එහෙම නැත්තම් තීන්දුවක් ගැන කතා කරේ නෑ. මම රංජන් රාමනායක කියන මගේ මිත්‍රයා සගයා ගැන මම වචනයක් කතා කරා. අනිත් එක මම නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන කතා කරේ නෑ. මම කතා කරේ හිට්ලර්ුයි චාලි චැප්ලින්ුයි ගැන. ඒතොර හිට්ලර්ුයි චාලි චැප්ලින්ුයි කියන චරිත දෙක ඔබතුමා නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සමාන කරා කියලා හිතනවනම් සමා වෙන්න. මම එහෙම කිව්වේ නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ කතාවක් කරගෙන එනකොටත් මේ සභාවේ විනය දිනේෂ් ගුණවර්ධන කියන මම ගරු කරන සභානායකතුමාට තියාගන්න බැරිය කියන මම කඩගාටු වෙනවා. හැබැයි මේ සභාවේ ඉස්සරහිනු පස්සෙනු නූගත්තු කෑ ගහන හැටි මේ ලංකාවට පේන්න හොඳම තියෙනවා. දැන් කෑ ගහයි. ඔන්න කෑ ගහුව එකයි. ඔන්න එකයි. අන්න දෙකයි. අන්න තුනයි. අන්න හතරයි. ඔය ඔන්න ඔබතුමා කතා කරගෙන යන්නේ. ගරු කතානායකතුමනි, ඒ නිසා මතක තියාගන්න. මම එදත් කිව්වා අදත් කියනවා ගරු කතානායකතුමනි, මේ රට තුල මේ ගහපු කිසිම ගැසට් එකක් වැඩක් කරගන්න බැරි වුණා. ඒ නිසා මේ රටේ අද ගරු කතානායකතුමනි ඉතිහාසයේ 1505 ඉඳන් 1658 වෙනකම් පාලනය කරේ පෘතුගීසි කියලා දන්නවා අපි. ඒක දන්නේ නැති මිනිස්සු ඇති. ඒ වගේම ගරු කතානායකතුමනි, ලන්දේසි පාලනය කරේ 1658 ඉඳන් 1796 වෙනකම්. ඉංග්‍රීසි පාලනය කරේ 1815 ඉඳන් 1948 වෙනකම්. ගරු කතානායකතුමනි, විපාතක මහත දැන් පාලනය කරන්නේ 2019 ඉඳන් 2024 වෙනකම්. දැන් පාලනය කරන්නේ වෙන්දේසින් කියන එක මතක තියාගන්න. දැන් වෙන්දේසින් පාලනය කරන්නේ. මේ වෙන්දේසි අනුන් තමයි ජය ගන්නේ. ගරු කතානායකතුමනි මේක හොඳට මතක තියාගන්න. ගරු හොඳට කතානායකතුමනි, අච්චර අභියෝගයක් කරලා මේ ලංකාවේ පොලිස්පතිතුමාට ලිපියක් කරලා සතියක් යනකම් ලංකාවේ පොලිස්පතිට බැහැ ලිපියන උත්තරයක් දෙවන්න. ගරු කතානායකතුමාට ගිහිල්ලා අභිලිපියක් බාර දුන්නා. ඒ ලිපියට ගරු කතානායකතුමා අඩුම ගානේ ලිඛිත උත්තරයක් එවල නැහැ. ගරු කතානායකතුමනි, මේකන රාජ්‍ය තන්ත්‍රයේ ඔබතුමාලා මිනිසුන්ට සලකන විදිය පොලිස්පතිවරයා මේ රටේ ආණ්ඩුවේ පොලිස්පතිවරයා නෙමෙයි. මේ රටේ පොලිස්පතිවරයා මේ ලංකාවේ සියලු මිනිසුන්ගේ පොලිස්පතිවරයා. ගරු කතානායකතුමනි, ඊයේ අපි දැක්ක කඩවත බස් එක කොරෝනා හැදුනායි කියලා ළමෙක්, ඒ ළමයා කතා කරලා පොලිසියට ඉතාමත්ම නිඳිත විදිහට බයිනවා. මම කියන එක වැරදි. ඇයි එහෙම වෙන්නේ? පොලිසිය විනාඩි කියන උඹ ගම්බට්ටා උඹ පාස්සුනේ මෙහෙමයි කියලා. මම කියන්නේ ඒවා හරි කියලා. සමාජයක දෙන අදූරදර්ශී වෙන්නේ මොකද්ද? ඊට පස්සේ හිට අනිද්දට පොලිසියට විරුද්ධව මිනිස්සු නැගිටි. සඳුලා උදේට පොලිසිය 63 දෙනෙක් ප්‍රොමෝෂන් එනවා. ඒ ප්‍රොමෝෂන් කරපු කොටි පාටි පිළිබඳ අපි දන්නේ නැහැ. නන්ටික ඕන්නම් තියෙනවා. ඒ නන්ටික ප්‍රොමෝෂන් ආවට පස්සේ ප්‍රොමෝෂන් 163 ඉන්න කෙනා කොහොමද ඉස්සරහට ආවේ කියන කිරිබඳ අපි කියන්නම්. ඒකට ඉන්නම් කාගේ කවුරුද ප්‍රොමෝෂන් ගියේ කියලාත් අපි කියන්නම්. පොලිස් කොමිසම් එම දැන් තිබිලා වැඩක් නැහැ. ඒකාධිපති පාරන පාර කපලා ඉවරයි.
वाहन अपे वाहन पावित कर अमात्यांश वाहन पावित कर आदर्श नंदन गुण तिल के फैक्ट्री ओपन करा दी पियाल निशान तक आप मंत्री तुम्हारे कोरोना है ना नंदन लघुविधान समाज नंदन लघुविधान हेदी नंदन लघुविधान के अरीनो कोट एक अरीनो कोट हरि एक अरीनो कोट कर कथा ना के तुमने कौद हिटिए पियाल निशान थे कौद हिटिए जनाधिपति तुम्हारा ඊට පස්සේ නාමල් රාජපක්ෂ අවසන් කරන්න විමල් වීරවංශ ගරු කතානායකතුමනි ලංකාවේ අහිංසක මිනිහට කොරෝනා හැදුනොත් ඒ මිනිහගේ පවුලම අරන් ගිහලා දානවා ඒ මිනිහගේ පවුල ගෙදර ඉන්න බල්ලා කූසට කන්න කවුරුත් නැහැ හැබැයි අද ජනාධිපතිතුමා නිරෝධායන වෙලාද අපි දන්නේ නැහැ නාමල් රාජපක්ෂ නිරෝධායන වෙලාද අපි දන්නේ නැහැ විමල් වීරවංශ නිරෝධායනට ගියාද අපි දන්නේ නැහැ ඔබතුමා පාර එහෙම කරේ නැහැ එතකොට අහිංසක ගමක මිනිහෙක් ඒ අල්ලපු ගෙදර කොරෝනා ඇදුළම මුළු ගමම ගිහලා නිරෝධායනට දානවා එළියට එනකොට සල්ලි සම්බුද අඩුව ගානේ පඩියවත් නැහැ එසගරු කතා නැහැ දුනි මම එකක් කියනවා ඔයගේ බොළඳ මිනිස්සු සුදුසු නැති මිනිස්සු පාර්ලිමේන්තුව ආපුවම ඔයගේ කලබල වෙනවා කුණු අරප කියන්න පටන් ගන්නවා හැබැයි මතක තියාගන්න කරු කතා නැහැ දුනි මතක තියාගන්න අපිටත් ගොඩක් කියන්න මිනිසුන්ගේ ඕන තරම් රහස් තියෙනවා ඒ රහස් එළියට ගන්න විතරක් අවස්ථාව දෙන්න එපා හැබැයි එළියට කරනවා හිට්ලර් වයි චාලි ජැප්ලින් වගේ චරිත දෙකක් වෙන්න එපා එක චරිතයක් වෙන්න කියන ඉල්ලීමෙන් කරමින් මම යනවා බොන්දු ස්තුතියි